සජිත් ප්‍රමදශ කෙල කියන්නේ පිය උරුමෙන් රටේ දේශපාලන බලය උත්හ අල්ලගන්න උත්සාහ කරපු පුද්ගරේ. සජිත් නෙමේ සජද්ධ අම්මත් එහෙම. එදා රනසිංහ ප්‍රේමදාශ මේරටයේ පනස්දාහක් විතර රුණය ඝාතනය කරලා අතේලේ තවරගෙන ඉන්න අවස්ථාවකදී කෙහෙල්වත්තදී බල්ල එක්පගේ මැරුණ. මේවෙලාවේ සදිත්වත් සජත්ගේ අම්මවත් ප්‍රමදාශක්ක හිටියන්නේ හැබැ මරුණ කෙලා ආරචේ ලැබු වාහම මවුන් දත ැගැ දුවගෙන විල්ලා. ලංකාව පැවිතිී බැදබු දේශපාලනය අනුව කෝම හරි බලය අල්ලගන්න උත්සා කර. කොච්චර බලට කෑදරවුණාද කියනවන. එදා ප්‍රේමදහසගේ මරණය අවසානය ස්තුතිකතාව කරපු හේම ප්‍රසිද්ියම කිව්ව සමාජයට දැංගීතින් ප්‍රේමදස පවුල රට බාරයි කියලා. ඒ ඇ අදහෙත් කරේ තමාට දේශපාලනයට එන්නසා තමන්ගේ පවුලේ බලටන්න. හැබැයි මේක ජාතියේ වාසන අපට කෝම හරි බැලකුණා. මිටටෝර්නි? පෞගේ කාලය පුරාම සජිත් ප්‍රමිදස ශ්‍රිලංකා නිදහස් පක්ෂේ සහර පුද්ගලෙක්ක ගණු දෙනු කර. ඔහු විතරක් නෙමේ ඕගේ පක්ෂයේ මේ වෙනකොට නායකෙන්ගේට ඉන්න බහුතරයක් එහෙමයි. ඊය පෙරේද වෙනකොට සජිත්‍ය පක්ෂයේ හිටපු මහලයකම්වරියආණ්ඩෝ සමගයකුතු වුණ ඩෑනන ඕන. වගේම තමයි මේ වෙනකොට හකි මැතුළු තබත් කිහිප දෙනේ කාණ්ඩෝ සමගසා අච්චාපවත්වනු. මිත්තොරනි. සමග ජන ලවේගේ තියෙන පස්්න අතර එකක් තමයි සදිද්‍ය අම්ම වගේම සජිද්‍ය අබුවත් පක්ෂය පාල්නය කරන්නට උත්සාහ කරනවා ඔබට මතකනං එදා රණසිංහ ප්‍රේමදාස ගැන කිසිමඩයක් කියන්න බෑ හේම ගැන ලොකිය ඒවගේම තමයි සදිද්්‍ය අම්බුවත් සජිද්‍ය අම්බුව තමයි මේ වත්මන් පක්ෂය පාලනය කරන්නේ මේනිට මේ නිසා පක්ෂය ඇතුළේ විශාල කල කිරීම් තිබේෙනවා සමහර පුද්ගලියෝ සදිි පේමදදාශය තික්මමාවා ගහිල්ලා ගෑනි දෙෙන උපදේශනිසාහලකිරලා මේ දේශපාලනේ තවදුරට ඇත් යනමද නැද්ද කියලා හිතමින් සිටිනවා. මේ අතුරු තුරේම පක්ෂය මහලයකම් වරයා එක තිස්සා අත්තනායක මේ වෙන කොටත් ආණ්ඩුව සමග සාගච්ඡා පොවත්තු නොයි කියක තමයි දේශපාලන ආරංච මාර්ග සඳහන් කරන්නේ. තිස්ස අත්තනායකට මහින්ද රාජ පක්ෂලා අලුත් පිරිසාක් නැමේ ඔට මතකනං එදා තිස්සා අත්තනායක අති මහොතේ නනාතිපිටි වරණයෝ ඔන්න වෙන්න කියලා මහින්ද රාජ පක්සගේ පිළට පැන්න. පැන්න විතරක් නමේ ලෝකයේ අඩුම කාලයක් සෞකැම තුලා හිටපු පුද්ගලය බෝටත් පත් වට. ඒක් එසේ වෙතත් මේ නික්ෂණ මහතේ තිස්ස අත්තනායයට ඉන්නේ ශේෂම්ම සජත් ප්‍රේමදාසගේ අම්බෝ ගැහැසරීම සම්බන්ධයෙන් දැඩි කල කිරීම. ඒ අඇතර තුරේම ආණ්ඩ සමඟ සම්බන්ධ වනොත් ලැබෙන බොහෝදේ ගැන තිස්ස අත්තනායකට අවබෝධයක්ති වෙන. එනිසා ඉදිරි දින කිහිපේයක් තුළක තිස්ස අත්තනායක හකිම්ලත් සමගම ආණ්ඩුව සමඟ සම්බන්ධෙනුව කියෙක තමයි ආරංච මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙටත් තිස්ස අත්තනයගේ මේ දේශපාල තීන්දුවන් නවත්වන්න පක්ෂය තුළේ විශාල උත්සාහයක් පවතිනවා. කෙසේ විටත් මිට්ටොරුුණ අපේ චන්්‍යයාරගෙන මු මේ විදිට එටම හේට පයින්නේ රටට තියෙන ආදරයටවත්. ප්‍රතිපත්ති මේ කරුණු මතවත් නැමයි තමන්ගේ බඩ ගෝස්තරය බෙනුවේ අප ටැවිල්ලත් සුරංගන කතා කියලා අපට අතවනලා අපේ බඩමිරි කලා ගිහිල්ලා අපේ කතිරේ අර්ගන්න අද වෙනකොටට உන් රටම අමතක කරලා තමන්ගේ ඩ ගෝස්තරය වෙනුවෙන් කරන්න පුළුවො හැම පජාඩවැඩම්ම කරනවා. මං ඉදිරියටවත් ප්‍රතිපත්තියක් නැති හැඟීමක් නති සලස්මක් නති දේශපාල කන්්ඩෑම් සම්ගක පෙක්ටනවට වඩා. ඒරනට සබෑලිස ආධදරය කරල ැක්මක්තිබෙන සමාජදේශපාලි හණඩෑමක් සමඟ අප පේරමටයෑම. මෙිට නි අර්ගලන්තතු ජයගානයක් මති බෝ ඔඩ සීපත් කරමින් මෝබින් සමගන්න. ඔබ සමටටා ජය.